මත්තලට ගුවන් යානය එන්නේ. හම්පන්තොට වර නැව් එන්නේ. නොරොත්තුලේ කැඩෙනවා. අසාර්ථක ව්‍යාපෘති කරා රටේ මොකක් වෙනවද? මහින්ද මහතර සල්ලි දීපි. දැන් ආයෙ කල්පනා කරනව නේද? ගාධිපතියෙක් වුණා ගෝඨාභය වගේ මෑන් කෙනෙක් ඒකට හොඳයි. ඒ බස් එක ගැහුවොත් හරි වෙයි වගේ. නැගපල්ලා වුණ. ඉතින් අර පරණ බස් එකමයි ඔය. මහින්ද මහත්තයා දැන් ආයෙ උත්සාහ කරනවලුනේ නීතිපත්තුමා හම්බෙලා දැනගන්න මේ. එයාට ආයෙ පාරක් යන්න පුළුවන්ද කියලා. මොකටද? රට හදන්නද? නීතිපත්තුමාගෙන් මම දන්න නීතිය අනුව නම් මහින්ද මහත්තයාට ගිහිල්ලා අහන්න අයිතියක් නැහැ. එහෙම අහනවයි කියලා කිය උත්තර දෙන්නෙත් නැහැ. ඒක තියෙන්නේ ඒගොල්ලෝගේ පක්ෂය ඇතුලේ තියෙන අභ්‍යන්තර අර්බුද නිසා නේද? මහින්ද මහත්තයාටම මට ඉල්ලන්න බෑ කියලා කියාගන්න බැරි හින්දා වෙන කෙනෙක්ගෙන් අහලා හරි මට බෑ කියලා කියවන්න තමයි ඔය හදන්නේ. නමුත් මම කියන්නේ මේ උත්සාහ කරන්නේ මොකටද? මේ රටේ ජනතාවට රටට ආදරේ හින්දාද? ඉතින් ඒක මුලින්ම තේරුම් ගන්න ඕන ජනතාව. මහින්ද රාජපක්ෂ පාලනයට හොඳයි කියලා කියන එක හේතුව මොකද්ද? වරදක් කළත් හිතකින් නොවේ වගේ හොරකම් කළත් පාරවල් හැදුවා කියලා කියනවනේ. ඇබොලේ රාජපක්ෂ මහත්තුරුනේ. එතකොට ආ හද සුභානාගතේකෝ ආශ්චර්යේකෝ එතුමාට කොන්දේ අමාරුව එනකොට එතුමා යන්නේ එලිසබත් රෝහලෙන් බෙහෙජ්ජේන්න. ඔබතුමාලට කරගට මතු වෙච්ච අත් වලින් කතිරි ගහපු මිනිස්සු අර දඩබදු මුදල් ගෙවන මිනිස්සු කොන්දේ අමාරුවට බෙහෙත් ගන්න යන කොහෙද දන්නවද? ගමේ තියෙන කඩේට පස්පංගුව පැකට්ටුවක් පෙනඩෝල් ප්‍රති කාඩ් එකක් සිද්ධාලේප කුප්පියක් ගන්නවා තම්බනවා බොනවා අතුල්ලනවා කොටනවා හෙට දවසේ ජීවත් වෙන්න. ප්‍රවෘත්ති රසවිදීමේ පළමු අත්දැකීමට www.itnnews.lk වෙත එන්න.